ගමන් පිළ ඇමතිවරයා තනතුරෙන් ඉල්ලා සුනා හෝ ඉවත් කරා කියලා මහජනතාවට ඉන්ධන මිල ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඊයේ මීට විරුද්ධව කතා කරපු ආණ්ඩු පක්ෂයේ එක්තරා ප්‍රබල මන්ත්‍රීවරයෙක්ගේ මම ප්‍රශ්න කරාම ඔයට දෝෂාභියෝගයට ඡන්දය දීමට පෙර ඔහු පැවසූ කාරණේ තමයි ගම්මන්පිල ඇමතිවරයා ඉවත් වීමෙන් ප්‍රශ්නය නොවිසඳෙන බැවින් ඔවුන් ගම්මන්පිල අමාත්‍යවරයාට සහාය ලබා දෙන බව. එනිසා අපි රජයට විශේෂයෙන් කියන්නේ දැන් ජනාධිපතිවරයා අගමැතිවරයා කටයුතු කරද්දී මේ රටේ ආර්ථික පරිපාලනය සවිමත්ව නිසි විදියෙන් ගෙනියන්න බැහැ කියන අර්ථයක් දෙමින් තමයි බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අමාත්‍යවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ අවශ්‍ය පීවර අරගෙන තියෙන්නේ. එහෙමනම් කාලාන්තරයක් තිස්සේ පහුගිය දශක ගණනාව තුළ වගකීතු අමාත්‍ය තනතුරු වගකීතු තනතුරු දරපු වර්තමාන මුදල් අමාත්‍යවරයාට වගකීමක් තියෙනවා කඩිනමින් යම්කිසි ක්‍රමවේදයක් ගෙනල්ලා මහජනතාවට සෙත සරසන්න. ඒ නිසා ඊයේ දෝෂාභියෝගයට ගම්මන්පිල මන්ත්‍රීවරයා හෝ අමාත්‍යවරයා ආරක්ෂා කිරීම වෙනුවෙන් ඡන්දය දුන් ඒ 150 දෙනාටම වගකීමක් තියෙනවා ආණ්ඩු පක්ෂය තුළ කඩිනමින් සාකච්ඡා කරලා මහජනතාවට ඉන්ධන මිල ඇතුළුව අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සහනයක් ලබා දීම අපි දන්නවා රටේ ආර්ථිකය අමාරුයි. නමුත් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට සහභාගි වීම උදෙසා 2500ක දීමනාවක් මාසෙකට 145ක් විතර යනවා මම හිතන්නේ මේ 225 දෙනාට. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙක් ලොබි එකට ඇතුල් වෙලා පාර්ලිමේන්තුවට ඇතුල් වෙලා ආපහු එළියට ගියත් ඒ 2500 ඔහුට එදා දවස වෙනුවෙන් වෙම් වෙනවා. ඊළඟට මුද්‍ර ගාස්තු දීමනාව 103කට ආසන්නව ලැබෙනවා. එනිසා අපි ජනාධිපතිවරයාගේ මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන් නොඑක් කාරණා කියවමින් ඉන්නේ නැතිව කරුණා කරලා මේ රටේ මහජනතාවට මෙවැනි අසීරු දුෂ්කර අවස්ථාවේ මේ මන්ත්‍රීවරුන්ට දෙන අනවශ්‍ය වරප්‍රසාද මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට දෙන අනවශ්‍ය වරප්‍රසාද කපාහැරලා ඒ ධනය මහජනතාවගේ හිතසුව පිණිස බඩු මිල අඩු කිරීමට තෙල් මිල අඩු කිරීමට ආදී මේ ආදී කාරණාවන් වෙනුවෙන් වෙන් කරන ලෙස අපි මුදල් අමාත්‍යවරයාගෙනුත් ජනාධිපතිවරයාගෙනුත් ඉල්ලා සිටිනවා. මොකද ඒ කැළ හැකි වැඩක් වෙනත් ක්‍රමයක් හොයලා ඒ ක්‍රමයෙන් මුදල් හම්බ කරලා ගේනවට වඩා එක දවසකට මේ මන්ත්‍රීවරු වෙනුවෙන් යොදන අනවශ්‍ය මුදල් මන්ත්‍රීවරු වෙනුවෙන් නොයොදා මහජනතාවට ඒ බඩු මිල අඩු කිරීම උදෙසා වෙන් කිරීමෙන් මහා භාණ්ඩාගාරයට බරකින් තොරව මොකද මේ මුදල අනිවාර්යෙන් වෙන් වෙන මුදලක් මහා භාණ්ඩාගාරයට කිසිම බරකින් තොරව මහජනතාවට සහන සලසන්න පුළුවන් කියන කාරණේ අපි රජයට අවධාරණය කරනවා. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.